ගරු ස්වාමීන් වහන්ස, මිනිස් ජීවිත විනාශ වීම, පරිසරය විනාශ වීම වැනි තත්ත්වයන් මේ වෙනකොට බහුලව නිර්මාණය වී තිබෙන්නේ ඇයි ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝන, එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවායි කියන කාරණය ධර්මානුකූල කාරණයක්. කොතනකවත් වැරද්දක් නැහැ. ඒක ධර්මානුකූල කාරණයක්, හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල ධර්මයේ තමයි සමාජයේ අකුසල් වඩන්න වඩන්න, සමාජයේ සිල්පද බිඳින්න බිඳින්න ඊට අදාළ විපාකයන් තමයි සමාජය තුළ සකස් වෙන්නේ. තේරෙනවද? එතකොට මේක මේ කවුරු තුමනාවෙන් කළා වූ දෙයක් නෙමෙයි. සමාජයේ දිනපතා අකුසල් මූලයන් වඩාගෙන සිල්පද බිඳගෙන යන ගමනක මේ ඵලය තමයි අපි මේ දකින්නේ. තේරෙනවද? දැන් ලෝකයේ අනිත් රටවල් එක්ක ගත්තහම දැන් කෙනෙක් අපෙන් ප්‍රශ්න කරන්න පුළුවන්, ස්වාමීන් වහන්සේ දැන් අපි ගමු ඕස්ට්‍රේලියාව නැත්තම් කැනඩාව වගේ රටක් ගත්තත්, නවසීලන්තය වගේ රටක් ගත්තත්, ඒ රටවල් වල ජනතාව සද්ධාව කියන කාරණේ හඳුනන්නේ නැහැ. ඒගොල්ලෝ සංඝයා ධර්මය කියලා කාරණේ හඳුනන්නේ නැහැ. නමුත් ඉතින් මේ අපේ රටේ මේ බෞද්ධ රට සංඝයා කියන අර්ථය, බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන අර්ථයන් හඳුනගත්ත, දිනපතා දන්පැන් පූජා කරන, සීල් සමාදන් වෙන, අපේ රටේ තරම් සීල් සමාදන් වෙන පිරිසක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එතකොට එහෙනම් කෙනෙක් තුල ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, ඇයි ස්වාමීන් වහන්සේ මෙච්චර ධර්මයේ තුල ශක්තිමත් වෙ ඉන්න අපිට මේසා ව්‍යසනයන් ඇති වෙන්නේ කියන කාරණය නේද? මොකද දැන් ඒ රටවල් වල, බටහිර රටවල් වල, ඕස්ට්‍රේලියාව ගත්තත්, නවසීලන්තය ගත්තත්, ඔය රටවල් වල මෙවින් ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ නේ? මේ වගේ විනාශකාරී ක්‍රියාවන් නැහැ නේද? අපරාධ පැත්තෙන් ගත්තත්, දූෂණ පැත්තෙන් ගත්තත්, සොරකම් පැත්තෙන් ගත්තත් මේ වගේ විනාශකාරී තත්ත්වයක් නැහැ. එතකොට ඕන මේක හේතුඵල ධර්මයක්. කොතනකවත් වැරද්දක් නැහැ. මොකද හේතුඵල ධර්මයක් කියන්නේ ඒ රටවල් විනාශ වෙනවාට වඩා වැඩි වේගෙන් අපේ රට අනිවාර්යයෙන්ම විනාශ වෙන්න ඕනේ. ඒක හේතුවක්. ඒ විනාශ වෙන්නේ අපේ රටේ ජනතාව තුල තියෙනා වූ සතිය සීයේ දුර්වලභාවය නිසා. මොකද දැන් ඕස්ට්‍රේලියාවේ මිනිස්සෙක්, කැනඩාවේ ජීවත් වෙන මිනිස්සෙක් ඒගොල්ලන්ගේ පූජකවරයෙකුට පාරක් ගහනවා. නැත්තම් පූජකයෙකුට විවේචනය කරනවා. ඒ වගේම අපේ රටේ බෞද්ධ කෙනෙක් මහා සංඝරත්නයට විවේචනය කරනවා, නැත්තම් පහර ගහනවා. කාටද අකුසලේ වැඩි? අපේ රටේ කෙනාගේ අකුසලේ වැඩි. එතකොට අපි කියමු විදේශ රටක කෙනෙක් පුද්ගලයෙකුට ගහනවා, නැත්තම් පුද්ගලයෙක්ව මරනවා. නමුත් ඒ කෙනා වංශයෙන් තෙරුවන් කෙරේ සද්ධාවත් අඳුනන්නේ නැහැ. සීල්පදයක් කියන කාරණයක් අඳුනන්නේ, කර්මයේ කර්මඵල විශ්වාසය සම්මාදිට්ඨිය අර්ථයක් අඳුනන්නේ නැහැ. ඒ වගේම අපේ රටේ කෙනෙක් තව කෙනෙකුට ගහනවා, නැත්තම් මරනවා. නමුත් ගුටි කන, මැරුම් කන කෙනා සීල්පද ආරක්ෂා කරන කෙනෙක්, සද්ධාව තුළ ඉන්න කෙනෙක්. එතකොට කාගේ ද අකුසලේ වැඩි? අපේ රටේ මිනිස්සුන්ට ගහන කෙනාට අකුසලී වැඩි. එතකොට මේ උතුම් සද්ධර්මයේ මේ රටේ ස්ථාපිතව තියෙන නිසා නෝනා, අපේ රටේ ජනතාවගේ ගුණාත්මකභාවය වැඩි, සද්ධාවේ ශක්තිය වැඩි, සීලේ ශක්තිය, මෛත්‍රියේ ශක්තිය වැඩි. එතකොට ඒ රටවල් වල කෙනෙක් තව කෙනෙකුට පීඩා කරද්දී ලැබෙන අකුසලයට වඩා අපේ රටේ තව කෙනෙකුට පීඩා කිරීමේ අකුසලේ හරිම බලවත් නෝනා. මේක සෑම ශේෂ්ත්‍රයකදී මෙහෙමයි, සෑම ශේෂ්ත්‍රයකදී මෙහෙමයි. ඒ කියන්නේ ඕනෑම ශේෂ්ත්‍රයකදී ගුරුවරයෙක් දක්ෂ වෙන්න ඕනේ ශිෂ්‍යයා ගැනත් ඒ විදිහට හිතන්න. දේශපාලනය කරන පින්වතා දක්ෂ වෙන්න ඕනේ රටේ ජනතාව ගැන ඒ විදිහට හිතන්න. අම්මා තාත්තා දක්ෂ වෙන්න ඕනේ තමන්ගේ දරුවා ගැන ඒ විදිහට හිතන්න. ආයතනයක නායකයා දක්ෂ වෙන්න ඕනේ සේවකයා ගැන ඒ විදිහට හිතන්න. මොකද මේ බෞද්ධ රටේ බෞද්ධයෙක් බවට, සිංහලයෙක් බවට පත් වෙලා උප්පත්තිය සකස් කරගන්න උපත නොනා මේ ලෝකයේ ලබන්නා වූ ශ්‍රේෂ්ඨම උපතක්. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝක ධාතුව තුළ තියෙන ශ්‍රේෂ්ඨම උත්තම අර්ථය තමයි මේ බුද්ධෝත්පාද කාලික බෞද්ධයෙක් හැටියට උප්පත්තිය. එනනුනා මේ බෞද්ධ රටේ ජනතාව, බෞද්ධ සිංහල බෞද්ධ ජනතාව කියන්නේ මේ ලෝක ධාතුව තුළ තියෙන ශ්‍රේෂ්ඨම අර්ථය දෝතින් දරාගෙන උප්පත්තිය සකස් කරගන්න අය. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ උපත දරාගෙන උපත ලබන කෙනෙක් තව කෙනෙක් අතින් පීඩාවට පත් වෙනවා නම්, තව කෙනෙක් අතින් වංචාවට පත් වෙනවා නම්, තව කෙනෙක් අතින් හිංසනයට පත් වෙනවා නම්, නුනා ඒවැයින් රැස් වෙන්නා වූ අකුසල් අප්‍රමාණ බලවත්, අප්‍රමාණ බලවත්. ඒ නිසා අනිත් රටවල් එක්ක ගණිද්දී නෝනා, ඒ රටවල් වලට වඩා අපේ රටේ වෙන්නා වූ අකුසලේ අප්‍රමාණ ශක්තිමත්. ඒ නිසායි මේ විනාශය අනිත් රටවල් වලට වඩා බලවත් ආකාරයෙන් මේ ආකාරයෙන් විනාශ භාවයට පත් වෙන්නේ. දැන් ඉන්දියාව ගන්න, දැන් ආසියා කරේ යම් දුප්පත්ම, දරිද්‍රතාවයේ වැඩිම ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශ තමයි ඉන්දියාවේ ප්‍රදේශ, බුදුරයන් වහන්සේ වැඩ සිටියා වූ ප්‍රදේශ. ඔය බංගලාදේශයේ, පකිස්තානයේ, ලාඕසයේ, ඔය වගේ රටවල්, නේපාලයේ වගේ රටවල් ඔවැනි මේ මොහොතේ මහා දුප්පත් දරිද්‍රතාවය තුලේ ජනතාව දුක් විඳින්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුරජාණන් වහන්සේට සංඝයාට කළා වූ විවේචනයන්, සංඝයාට කළා වූ හිරියන්යන්ගේ ඵලය තමයි ඒගොල්ලෝ අද විඳින්නේ. අද දඹදිව යනවා කියලා ගිහිල්ලා දැකලා අපිට ඇවිල්ලා කියන්නේ මොකද්ද? ඒ ප්‍රදේශ
දේශවල ජනතාව අන්ත දුප්පත් අන්ත දුක්විදිනවායි කියන කාරණේ හේතුඵල ධර්මය. කාගේවත් ඉන්දිය රජේ වැරද්දක් නෙමෙයි, හේතුඵල ධර්ම. ඒ වගේ නෝනා මුළු ලෝකෙම රටවල් එක ගත්තත් අපේ රටේ විනාශ වීමේ වේගය අනිවාර්යම වැඩි වෙන්න ඕනේ. වැඩි වෙන්නේ මොකද? අපි තව කෙනෙකුට කරන හිංසාව, අපි තව කෙනෙකුට කරන වෛරය, අපි තව කෙනෙකුට කරන ද්වේෂය නෝනා නිරේතුරුවම ගුණාත්මක භාවයට අදාළව අකුසල් වැඩි. ඒහි ප්‍රතිඵලය තමයි අපි මේ දකින්නේ. ඒහි ප්‍රතිඵලය තමයි අපි මේ දකින්නේ. වැස්සක් වේවා නියඟයක් වේවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම නෝනා පාලකයා අධාර්මික වෙන්න වෙන්න. බුදුරජාණන් වහන්සේ එහෙමයි කියන්නේ. පාලනය අධර්මයට පත් වෙන්න වෙන්න, ජනතාවත් අධර්මයට පත් වෙනවා. මොකද ඒගොල්ලන්ට ආදර්ශයක් නැහැ. ඒ නිසාම පාලකයන් අධර්මිෂ්ඨ වෙනකොට නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේශ ගුණය, කාල ගුණය, ඇලීම් ගැටීම් දිසා දෙපැත්තට යනවා කවදාකවත් උපේක්ෂාව කියන තැන නවතින්නේ නැහැ. ස්වභාව ධර්මයට අදාළව පවතින්නේ නැහැ. එක්කෝ ඇලෙන දිශාවට එක්කෝ ගැටෙන දිශාවට ස්වභාව ධර්මයක් ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. තේන සතර මහා ධාතුවේ කිපීම් සිද්ධ වෙනවා මධ්‍යස්ථ ස්වභාවයෙන් පවතින්නේ නැහැ. එතකොට ඒක සිද්ධ වෙද්දී බුදුරජාන් වහන්සේ කියනවා වහිනකොට දෝරේ ගලා යන්නම වහිනවා කියලා. අයිමත් මේ මැද තැනක තියෙන්නේ නැහැ. පායනකොට මුළු මහ පොළොවම ඉරිතලා යන්න පායනවා කියලා. ඕක තමයි ස්වභාවය. දැන් අපිට වෙන්නේ ඔකයි. පායනකොට ඉරිතලා යන්නම වැව් හිඳල යන්නම පැවිලා යනවා. තේන්න වහිනකොට දෝරේ ගලලා මහා පිරිසක් මැරිලා විනාශ වෙන තැන්ටම දෝරේ ගන්නවා. ඉතින් නෝනා මේවා බුදුදහමේ ලස්සනට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. දෙන්න හේතුඵල ධර්මයක් මේ. ඒතකොට මේ හේතුඵල ධර්මයෙන් අපි මිදෙන්න නම් අනිවාර්යයෙන්ම නෝනා අපි සීලය තුල ශක්තිමත් භාවයට පත් වෙන්න ඕනේ. තේන්න. ඒතකොට මේ වර්ෂාව තුලින් පීඩාවත් වෙන ජනතාව තුලින් උනාත් අපි දකින්නේ නෝනා හේතුඵල ධර්මයක්. මේ දුක් වෙන කාරණයක් නෙමෙයි, දුකක් තමයි. නමුත් නෝනා මෙතන සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් අන්සතු දේ සොරකම් කරන්නේ නම් ඒ කෙනාගේ විපාකය හැටියට මොකද්ද වෙන්නේ? තමන්ට පෙනිපෙනී තමන්ගේ දේවල් අහිමි වෙලා යනවා කියලා. තමන්ට පෙනිපෙනී තමන්ගේ දේවල් අහිමි වෙනවා කියලා. ඒතකොට මේවා මේ හේතුඵල ධර්මයන් හැටියට සමාජය තුල සකස් වෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. අපිට අත්වැල් බැඳගෙන මේ ගමනෙන් මිදෙන්න කවදාකවත් පුළුවන් කම නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ ව්‍යාසනයන් දකිද්දි ආණ්ඩුවට බයිනවාද, එහෙම නැත්නම් යම් යම් ශේෂ්ත්‍රයන්ට බයිනවාද, වැරදි හොයනවාද කියන කාරණේ නෙමෙයි. අපි දකින්න ඕනේ අපිට මෙවැනි දුකක් විඳින්න සිද්ධ වුණේ හේතුවක් නිසායි කියන කාරණේ. කවුරුත් කරපු දෙයක් නෙමෙයි අපි විඳින්නේ. මේ මොහොතේ යම් පින්වතෙක් අනාථ කඳවුරක ඉන්නවනම්, යම් පින්නතේ වර්ෂාව නිසා තාමත් වහලයක් උඩ ඉන්නවනම්, තාමත් නිරාහාරව ඉන්නවනම් නෝනා ඒ කවුරුවත් කරපු දෙයක්, අපි කරපු දෙයක්මයි. අපි කරපු දෙයක්මයි සංසාරේ. ඒ නිසා අපි කරපු දෙයට අපි ගැටිලා තවදුරටත් අකුසල් කරගන්න එකේ තේරුම නැහැ. අපි මෙවැනි ව්‍යාසන වලින් අපි දක්ෂ වෙන්න ඕනේ දකින්න මේ ව්‍යාසනයන් දුස්සීල භාවයේ සිල්පද බිඳ ගැනීමේ අකුසල් මූලයෙන් තුලින් ලැබෙනා වූ සංස්කාරයමයි කියන කාරණේ. එච්චරයි, වෙන දෙයක් නෙමෙයි. එතන දකින්න දක්ෂ කෙනා තව තව තෙරුවන් කෙරේ සද්ධාව තුල සීලය ආරක්ෂා කරගෙන කුසල් මූලයන් වඩමින් පුළුවන් ආකාරයෙන් මේ අනතුරෙන් මිදෙනවා කියන දිශාවටයි යන්නේ තියෙන්නේ. වෙන දිශාවක් නෙමෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී අපි කල්ප විනාශයන් දසදහස් ගානකට වැඩි අපි අහුවෙලා තිනවා කියලා. කල්ප විනාශය. කල්ප විනාශයක් කියන්නේ පළවෙනි ඉර පායලා අවුරුදු 100,000ක් වැස්ස නැතුව තියලා දෙවෙනි ඉර පායලා මේ වගේ ඉරවල් හතක් පායන්න නෝනා අවම වශයෙන් අවුරුදු 10,000ක් යනවා. 10,000ක්. ඒ අවුරුදු 10,000 පුරාවට මේ මනුස්ස ලෝකයේ මිනිස්සෙක් කියන පුළුටක් නැහැ. සියලුම මිනිස්සයෝ කෘමීන් බවට, ප්‍රේතීන් බවට, නිරිසතුන් බවට පත් වෙලා. එදාට නෝනා මේ සත්තුන්ගේ පරමායුෂ බුදුරජාන් වහන්සේ කියනවා එක තප්පරයයි. මොකද තප්පරය කියන්නේ ඉපදෙනවා, පිච්චෙනවා, මැරෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. ඉපදෙනවා, පිච්චෙනවා, මැරෙනවා, ඉපදෙනවා, පිච්චෙනවා, මැරෙනවා. මේ විදිහට ඔබත් මමත් සංසාරයේ කල්ප විනාශ දසදහස් ගානකට අහු වෙලා නෝනා අවුරුදු දසදහස් ගානක් පවතිනා වූ මේ විනාශකාරී කාලය තුල මුළු ආයුෂය තප්පරයක් කියන තැන ඉඳන් අවුරුදු දසදහසක් පිච්චි පිච්චි අපි මැරලා තියෙනවා. ඒසා දුක්ඛන්දරාවක් අපි සංසාරේ මේ ආකාරයෙන් ගෙවලා තිනවා. එතකොට එදා අපි තප්පරයක් අපේ ආයුෂයේ තප්පරයක් බවට පත් වෙන්නේ එවැනි කල්ප විනාශ දසදහස් ගානකට අපි අහුනේ නෝනා අපේ අම්මාගේ තාත්තාගේ වරදින් නෙමෙයි, රටේ පාලනය කරන පාලකතුමාගේ වරදින්, ඥාතියාගේ වරදින් නෙමෙයි, අපි කළා වූ අකුසල් මූලයන් නිසාමයි.
අපි බින්දා වූ සිල්පද නිසාමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයාගේ මහගෙදර ඇවිල්ලා සතර අපායයි කියලා. තේන්න. බුදුරජාණන් වහන්සේ මහගෙදර කියන්නේ ඔබ ජීවත් වෙන ඔබේ අම්මා තාත්තාගෙන් ඔබට ලැබුණු මහගෙදර නෙමෙයි. තේන්න. ඒක මේ අවුරුදු 40කට 50කට ඔබට ලැබුණු දෙයක් විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සත්වයාගේ මහගෙදර සතර අපායයි කියලා. ඒ කියන්නේ പ്രേත ලෝකය, තිරිසන් ලෝකය, නිරය, අසුර ලෝකය කියන සතර අපායයි සත්වයාගේ මහගෙදර කියලා කියන්නේ. එහෙනම් මේ මහගෙදරට වැටිලා නොනා ඔබත් මමත් ගින්දරත් යෝධුවත් පුන්නක්කුත් තනකොළත් සෙම් සොටුත් අර මහ සාගරයේ ලවණ රසයත් උපාදානය කරගෙන කල්ප ගණන් අපි දුක් විඳලා තියෙනවා. කල්ප ගණන්. එහෙනම් නොනා ඒසා දුක් විඳා වූ අතීත පටිච්ච සමුප්පන්න ජීවිත අපේ පිටිපස්සේ තියෙද්දී නොනා අද මේ ගම් වතුරක් නිසා අපි ලබන්නා වූ මේ ව්‍යාසනය නිසා ලබන්නා වූ දුක කියන්නේ එක පැත්තකින් නොනා බොහොම සරල කාරණයක්, බොහොම සරල කාරණයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෝනා මේ වැස්සට ඔබ තෙමුනොත්, මේ වැස්සෙන් ගලන්නා වූ ගම් වතුරට ඔබ යට වුණොත් ඔබේ දේපල හානි වේවි. එච්චරයි. ඔබේ මිල මුදල් අහිමි වේවි, ආදායම දුර්වල වේවි, ලෙඩ රෝග හැදේවි, හෙම්බිලිස්සා වුණ හැදේවි, ඔබේ ගෙවල් දොරවල් අනතුරට පත් වේවි. එච්චරයි. ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. එච්චරයි වෙන්නේ. මේ වැස්ස කොච්චර ඉඩෝරේ ගලා ගියත් කුසගින්න, වේදනාව, දුක මේවා තමයි ඔබට උරුම වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් නොනා මේ වැස්ස නිසා සකස් වෙන්නා වූ මේ කෙලෙස් වැස්ස, ඒ කියන්නේ වැස්ස නිසා වැස්ස අරමුණු කරගෙන, ගම් වතුර අරමුණු කරගෙන, තමන්ට ඇති වෙලා තියෙන දුක අරමුණු කරගෙන, තමන්ට ලැබෙන්නා වූ ආහාර පාන ඒවා නොලැබීම නිසා සකස් වෙන ගැටීම අරමුණු කරගෙන ඔබ මේ ඇස නිසා සකස් වෙන්නා වූ කෙලෙස් වැස්සට තෙමුනොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තව කල්ප විනාශ දහස් ගානකට අපිව කොටු වෙන්න පුළුවන් කියලා. තේරෙනාද? ඒ වගේම මේ වැස්ස නිසා සකස් වෙන්නා වූ හේතුඵල ධර්මයන් නිසා සකස් වෙන මේ ඇස නිසා සකස් වෙන්නා වූ කෙලෙස් වැස්සට, නාසය, දිව, ශරීරය, මේ මනස නිසා සකස් වෙන්නා වූ කෙලෙස් වැස්සට ඔබ අසු වුණොත් නොනා අර හෙම්බිරිස්සාවක් උණක් හැදුනා, නැත්තම් සුමානය බඩගින්නේ හිටියා, නැත්තම් ආදායම අඩු වුණා, නැත්තම් ගේ කැඩුනා කියන කාරණයට වඩා කල්ප ගණන් දීර්ඝ වූ අපිට ප්‍රතිඵල ගෙන දෙන්නා වූ දෙයක්මයි. ඒ නිසා ඔබ මේ මොහොතේ ගම් වතුරට අහුවෙලා මේ මොහොතේ යම් පීඩාවක් විඳිනවා නම් ඒ පීඩාවට එකම එක හේතුවයි, ඒ හේතුව තමයි පෙර ජීවිතේක, නැත්තම් මේ ජීවිතේ වෙන්න පුළුවන්, නැත්තම් පටිච්ච සමුප්පන්න පෙර ජීවිතේක ගම් වතුරට අහුවෙලා වැස්ස නිසාම ඇති වුණා වූ කෙලෙස් වැස්සට තෙමීමේ ප්‍රතිඵලයි ඔබ මේ අද අත්විඳිනේ. එහෙනම් කවුරුත් කරපු දෙයක් නෙමෙයි ඔය ගම් වතුර කියන්නේ. ගම් වතුරෙන් ඔබ ලබන්නා වූ පීඩාව කවුරුත් කරපු දෙයක් නෙමෙයි. පෙර ජීවිතේක නැත්තම් මේ ජීවිතේම අතීතයේ ගම් වතුරට අහුවෙලා ඒ ගම් වතුර නිසාම ඔබ ඇලීම් ගැටීම් වලට ගිහිල්ලා ඇස නිසා සකස් කරගත්තා වූ කෙලෙස් වැස්ස නිසා, කනනාසය, දිව, ශරීරය, මනස නිසා සකස් කරගත්තා වූ කෙලෙස් වැස්ස නිසා ලැබුණා වූ ප්‍රතිඵලයි ඔබ අද මේ විදිහේ තේරෙනවා. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ මේ මොහොතේ අපි මේ අත්විඳිනා වූ දුක කියන කාරණය සකස් වුනේ කුමක් නිසාද? තෘෂ්ණාව නිසාමයි. බුදුරජාණන් වහන්සේ කියනවා දුක ඇති වුණා නම් දුකට හේතුව තෘෂ්ණාව එතන තියෙනවාමයි. එහෙනම් ඔබ මේ වෙලාවේ අනාථ කඳවුරක දුක් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. ගෙදර වහලයක් උඩ තාමත් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සතියකින් ආහාරයක් නොලැබුණ කෙනෙක්, වතුර බෝතලයක් නොලැබුණ වෙන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ දුක ඔබට සකස් කර දුන්නේ ඔබ ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි. දුක තමන්නම් විඳින්නේ, දුකට හේතුව තෘෂ්ණාව තමන්මයි ඇති කරගත්තේ. අනේ එතනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා ඔබ දුක් විඳිද්දී කවදාක්වත් රජයට ඇඟිල්ල දික් කරා කියලා, ග්‍රාමනිලධාරී මහත්තයාට ඇඟිල්ල දික් කරා කියලා, එහෙම නැත්නම් සමාජ සේවා ආයතනයට, නැත්නම් වෙනත් කෙනෙකුට බලධාරියෙකුට ඇඟිල්ල දික් කරායි කියන තේරුණෙන් අර්ථයක් වෙන්නේ නැහැ. තේරෙනවද?